जमदित रणिल विक्रमसिंह मेतुमाट मट मे क्या ऐतिहाज्ञ अति मे पक्ष एक्सजाति पक्ष सामाजिक यज्ञ मे एक्सजातक पक्षेट जनाधिपति वर्ण के गौरव देखें बल या कविल ACL Fire Guard Dr. Fixit Waterproofing Lowe Mahanamaya ජනාධිපති ඡන්දයකට ඉදිරිපත් වෙලා බලයක් ඇවිල්ලානේ එක්සත් ජාතිපක්ෂයට. අනේ රණසිංහ ප්‍රේමදාස මහත්මයාගෙන් පස්සේ අද දක්වා ජනාධිපතිවරණ ජයග්‍රහණය කළා නැහැ. ජයග්‍රහණය කරන්න තිබ්බ එකම අවස්ථාව තමයි මේ අවස්ථාව තිබ්බේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සමස්ත මැතිරණ ව්‍යාපෘති දිහා බැලුම හොඳට පේනවා. ඔහුගේ ඉලක්කය තිබුණේ ඔහුට අවශ්‍ය වෙලා තිබ්බේ. මම ජනාධිපතිතුමා විදිහට හිටපු ඔහුට ඇති ගෞරවය මම මේ කියන්නේ. ඔහුගේ ඉලක්කය ඔහුගේ සැලසුම සියල්ල තිබු කේන්ද්‍රගත වෙලා තිබුණේ සජිත්ගේ පරාජය වෙනුයි. සජිත්ගේ පරාජය වෙනුයි මේ මගේ මතය මම මේ කියන්නේ ඔබට වෙන මතයක් ඇති ඒ ඒ සියලු සැලසුම් මැදින කරට පේනුච්ච දේ තමයි සජිත්ගේ පරාජය තමයි ඔහුගේ බලාපොරොත්තු බඩට පත් වෙලා තිබුණේ දැන් අද දවසෙත් මම ඒ පාක්ෂිකයන් සිළු දනාගෙන ඔබ හඳුන්වන කැමැති ඒ සියදිවි නසා ගැනීමක් වශයෙන්ද සුයිසයිඩ් ඇටැක් එකක් වෙයි සුයිසයිඩ් ඔහුත් ඉවරයි සජිත්ත් ඉවරයි මරාගෙන මැරෙන ප්‍රහාරයක් මගේ අතුරු ප්‍රශ්න තියෙන මන්තුමා මරාගෙන මැරෙන ප්‍රහාරයක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එල්ල කරේ ඔව් එල්ල කරේ දැන් දැන් ඒක දෙන්නම ඉවරයි ඒ කියන්නේ පක්ෂයත් නැති කරගෙන එක්සත් ජාතිපක්ෂයට තිබිච්ච මෙරට නිදහස කැඳගෙන ආපු දේශපාලන පක්ෂනේ නේ දැන් රනිල් වික්‍රමසිංහ මතව හරි දක්ෂයි ඒකට ඒ කියන්නේ මේ පක්ෂය දැන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුංචි පක්ෂයක් බවට පත් කරා එක්සත් ජාතිපක්ෂය එක්තරා කුඩා පක්ෂයක් බවට පත් කරා එක්සත් ජාතිපක්ෂය පොහොට්ටුව පොහොට්ටුව කුඩා පක්ෂයක් බවට පත් කරා රනිල් වික්‍රමසිංහ මතුමාට ගෞරව දෙන්න ඕන ඔහු ඒ ඒ ශිල්පයේ කෙල පැමිණිච්ච පුද මන්දිතුමා ජනාධිපතිවරණ සටනේදී ඔහු ඒවා කුඩා කරන දක්ෂයි අති දක්ෂයි මන්දිතුමා ඔහු මන්දිතුමා මේ ජනාධිපතිවරණෙත් ඔහු කරේම කුඩායව ලොකු කරන දක්ෂ නැහැ මන්දිතුමා දැන් මම මගේ කලින් දෙනව දෙන්න මම ඇත්තට මේ වෙලාව ඉල්ලීමක් කරන්නේ ඒ එක්සත් ජාතික පක්ෂයත් එක්ක පෙළගැහිච්ච සීලු ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉතාම ආදරෙන් ඉල්ලීමක් කරන්නේ ඒක එල්පීටි මැතිවරණ ප්‍රතිඵල වෙන්න පුළුවන් ඒක පහුගිය ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵල වෙන්න පුළුවන් මොකද අපි දැක්කේ මේ කඳවුරු එකට හිටියානම් මේ මේ ප්‍රගතිශීලී දකුණක් විදියට එකට එකතු වුණා නම් මෙතන ප්‍රතිඵල මේ දෙකේම වෙනස් මගේ මගේ ප්‍රශ්නේ ඉතාලම සංවේදී තැනකට එනවා මං හිතන්නේ ওই ව්‍යවස්ථාවක් මොකක්වත් නෙමෙයි අමතුමා ඒ කතා ඔව් ඉතාලම හොඳ කාරණා දෙකක් කියලා ඕකේ නෝ මේ රටේ මිනිස්සුන්ට පාර්ලිමේන්තු එපා වුණු කාරණා දෙකක් තියෙනවා එකක් තමයි රවි කරුණානායකට එරේ බැඳුම් කර විශ්වාසභංග යෝජනාවදී පාර්ලිමේන්තු කටයුතු කරපු විදිය 2016 ජූනි 9 වෙනිදා වැඩි ඡන්ද 94කින් එක පරාජයට පත් කරනවා දෙක කෙහෙලිය රඹුක්වැල්ල පිළිබඳව විශ්වාසභංග යෝජනාව බාල ඖෂධ ගැනීම 2023 සැප්තැම්බර් 8 වෙනිදා වැඩි ඡන්ද 40කින් එක පරාජය කරනවා. ඒ කියන්නේ මොකද්ද මේක පාර්ලිමේන්තුවක්ද? ඔහුගේ කතාව මං හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට මීට වඩා දෙයක් ඕනේ නැහැ කියලා. මොකද හේතුව ඔහු කියන්නේ මේකනම් මේ ජනතා මතයට මේ මේ එවන පාර්ලිමේන්තුව අන්තිමට මේ මිනිස්සු වැඩ කරන්නේ ජනතා මතයට පිටිපස්ස හරවන ආකාරයට නම් අපි මේ පාර්ලිමේන්තුව සුද්ධ කළ යුතු නැද්ද? ව්‍යවස්ථා අනවශ්‍යයි. මේ කතාව විතර ප්‍රමාණවත් නැද්ද? නේ ඒක ඒ ඒ විරෝධයේ ප්‍රකාශනයක් නේ මේ ඡන්ද. ඒ විරෝධයේ ප්‍රකාශනයක් මේ ඡන්ද. ඒක කවුරුත් නැහැ කියන්නේ මම පළවෙනිම වොයිස් කට් එක දුන්නේ රාහුලෙන් එළියට එන ගමන් ඡන්ද ගණන් කළා උදේ පාන්දර 6ට 10ක් තියෙද්දි. ඔබේ නාලිකාව මේක ප්‍රචාරයට පත් කරා. ඒ වෙලාවෙන් මං කිව්වා ඕක. ඒක ගැන කිසි තර්කයක් නැහැ. හැබැයි මේ ව්‍යවස්ථාවේ කාරණාව ඒකින්ද නෙමෙයි. ව්‍යවස්ථාවේ කාරණේ මතු කරේ ව්‍යවස්ථාව තීරණාත්මක කාරණාවක් විදිහට ගත්තා හින්දා නෙමෙයි චමුදිත. ඔබ මතු කරා අයිලන්ඩ් පත්‍රයේ අර විපක්ෂයක් ඕනේ නැහැ කියන ප්‍රවෘත්තිය. ඒතර මම ඔබට රටට කිව්වා. ඔබ හරහා රටට කිව්වා. ඒක ඇත්ත මෙයාලා කියනවා විපක්ෂයක් අවශ්‍ය නැහැ කියලා. හැබැයි ඒ අතර ආනුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා කියනවා. ඒතර එන්න හදන ව්‍යවස්ථාව මොකද්ද? නෑ එහෙම කියන්න පුළුවන් ද අපි දැන් උතනින් ඉස්සරහට එමුකෝ විපක්ෂයක් අවශ්‍ය නැහැ කියලා මම මේ ව්‍යවස්ථාව ගැන කතා වෙන්නේ ඒක නිසා නෑ ඔබතුමා කියන කාරණේ පැහැදිලි චමුත මොකක්ද දෙන්නකෝ දැන් මේ ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා ඒ ගොඩනගන්න යන වැඩපිළිවෙල රොකුමාර සනායක ප්‍රමුඛ ඒ ආණ්ඩුව එහෙම යන්න පුළුවන් ද දැන් ඔබතුමාලා වගේ දේශපාලන චරිත ඉන්නකොට දේශපාලඥයෝ ඉන්නකොට විපක්ෂයට ලැබුණු ඡන්දගොඩ ජනාධිපතිවරනේ සුළුතර ජනාධිපතිවරයෙක් ඉන්නේ එහෙම තීද්දි එහෙම පදනමක් ගොඩනගන්න පුළුවන් ද ඇයි ඔබතුමාලා ඊට විරුද්ධව කතා කරන්නේ නැත්තේ පානුක පාර්ලිමේන්තු තුනින් දෙකේ ඡන්ද බලයක් ආවොත් මොකද වෙන්නේ? දැන් ජයා ජවර්ධන ජනාධිපතිතුමා මේ මැත් සමානුපාතික මැතිවරණ ක්‍රමය ගෙනල්ලා. ඔබට මතකද? මන්ද නැහැ. ඔබ අපිට ගොඩක් කුඩයිනේ. ඔහු ප්‍රසිද්ධ රට කිව් කාරණාවක් තිබ්බා. මම අලුත් මැතිවරණ ක්‍රමයක් හැදෙන්නවා. මේ මැතිවරණ ක්‍රමය ඇතුලේ එක්සත් ජාතිපක්ෂයට හැමදාම බලය ඉන්න පුළුවන් කියලා කිව්වා. එහෙම ලෝකේ මැතිවරණ ක්‍රම හදන්න පුළුවන්ද? එහෙම ලෝකේ මැතිවරණ ක්‍රම හදන්න. ඒක ජනවරණවත් තිබිලත් නැතුව. දැන් 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ එතෙක් මෙතෙක් පහළ වෙච්ච වැඩිම සාකච්ඡා කරට බඳුන් වෙලා
විධිමත් බුද්ධිමත් කණ්ඩායම එකතු වෙලා හදපු ව්‍යවස්ථාව. හැබැයි ඒ ව්‍යවස්ථාව තමයි මේ රටේ අඩුවෙන්ම 72 ඉඳලා 78 වෙනකන් අවුරුදු 6 තිබේ ව්‍යවස්ථාව. වෙනස්ලා තියෙනවා. මම මේ මෙතෙන්දි මම නැවත කියන මේ ව්‍යවස්ථාව පිළිබඳ තර්කයකට නෙමෙයි අපි එන්නේ. අර අර ප්‍රකාශිත එක්ක අයිලන්ඩ් පත්‍රයේ ජනාධිපතිතුමා කරා කියලා කියන ප්‍රකාශිත එක්ක අලුත් ව්‍යවස්ථාවකුත් එනවා කියලා කියනවා නම් ඒ ව්‍යවස්ථාව මොකද්ද කියලා කියන කවුරුත් දන්නේ නැත්තම් ඒ එතන ඇති වෙන ඕනේ බහම විශාල গুপ্ত අවකාශයක් ඔබට තියෙන මේ මම මේ ඒ බිය ඒ සාධාරණ සැකය සමාජගත ඔබට